අයිබෝවන් හරිදී හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මාස් හර්සිවන්ස් හෙට අඟහරු මතට බස්නාහිර පළාතේ 57000කට එන්නත් කිරීම ආරම්භයි මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළට රෝගීන් සංඛ්‍යාවත් 77000 ඉක්මවයි ලොවපුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11 කෝටිය ඉක්මවා යද්දී කොවිඩ් රෝගීන් වාර්තා වීම 16%කින් පහත වැටි ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි ආණ්ඩුවේ ප්‍රධානතම කාර්යභාරය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයයි අධ්‍යාපන ඇමති ජී.එල්. කියයි පොහොර සහනාධාරයේ ලබා දීමට පනවා ඇති කොන්දේසි වලට එරෙහිව සමගි ජනබල වේගයේ දැවැන්ත ගොවි අරගලයකට සැරසෙයි මැතිවරණ සමයේ කොරෝනා මර්ධනයට යොමු කළ අවධානය දැන් නැත්තේ ඇයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි දැන් දේශීය පුවත් NASA ආයතනයේ විසින් පසුගිය නොවැම්බර් මාස අඟහරු වටා කක්ෂගත කළ මාස් පර්සිවන්ස් අභ්‍යවකාශ යානය හෙට අඟහරු මත ගොඩගැසවීමට නියමිතයි එම යානයේ ඇති සූක්ෂම කැමරා පද්ධතිය ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිමවා තිබීම හේතුවෙන් මාස් පර්සිවන්ස් යානයේ අඟහරු තරණය ශ්‍රී ලාංකිකයින්ටත් වඩාත් සුවිශේෂී වනවා. පෘථිවියට ඔබෙන් වූ ඉර හඳ ග්‍රහලෝක ඇතුළු අභ්‍යවකාශ වස්තුන් පිළිබඳ සොයා යන්නට මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිස්සු උත්සාහ කළා. විශ්වය පිළිබඳ ගවේෂණී කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය තුළ සංදිස්ථානයක් සනිටුහන් කරමින් 2020 වසරේ ජූලි 30 වනදා NASA ආයතනයේ විසින් මාස් පර්සිවන්ස් යානය අභ්‍යවකාශගත කළේ අඟහරු ග්‍රහයා පිළිබඳ ලෝකයා මෙතෙක් අනාවරණය කර නොගත් නව දැනුම් සම්භාරයක් ගවේෂණය කරන්නට. අවස්ථා ගණනාවකදී විවිධ අභ්‍යවකාශයාන අඟහරු පිළිබඳ ගවේෂණයට යොමු කර ඇතත් කාරණා කිහිපයක් හේතුවෙන් මාස් පර්සිවන්ස් යානය වඩාත් සුවිශේෂී වනවා. බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමේ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා සඳහන් කළ පරිදි මෙම යානය තුළ විශේෂ හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යන්ත්‍රයක්ද අඟහරු වෙත පිටත් කොට තිබෙනවා. අඟහරු ග්‍රහයාගේ සමීප ඡායාරූප රැසක් පෘථිවි වාසීන්ට දැක ගන්නට ඒ හරහා අවකාශයේ සැලසෙනු ඇති බවටයි තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. පර්සිවන්ස් එහෙම නැත්නම් මනා පසුබට උත්සාහය කියන මේ යානයේ විශේෂත්වයක් තියෙනවා අති සූක්ෂම කැමරා හයි කරලා තියෙන්නේ මේ කැමරා පද්ධතියට අපේ ශ්‍රී ලාංකිකයේ තමයි මූලිකත්වය දීලා තියෙන්නේ ආචාර්ය සරත් ගුණපාලයන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් තමයි කැමරා පද්ධතිය සවි කරලා තියෙන්නේ 18 වෙනිදා තමයි NASA ආයතන විද්‍යාඥයින් ඒක බොහොම ප්‍රවේශමෙන් මං හිතන්නේ විනාඩි 7ක වගේ තියෙනවා බොහොම අති බැරෑරුම් කාලයක් මහන්සිය ප්‍රතිඵල ලැබුණොත් අපිට මං හිතන්නේ අඟහරු लोगे पिलीबंद तुरु तुरु रसक जनगणन लभनवाय කියලා තමයි මට තේරෙන්නේ කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එනත බස්නාහිර පළාතේ මහජනතාව කේන්ද්‍ර කරගන්මින් එනත් කරණයේ සිදු කිරීම අද ආරම්භ වුණා පවතින කොවිඩ් 19 වෛරස් වසංගතයේ හමුවේ ශ්‍රී ලංකාව තුළ එන්නත් කරන වැඩසටහන පසුකියදා ආරම්භ වුණා. ඒ මූලික අධ්‍යයන යටතේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිරිස වෙත එන්නත් කරණේ සිදු කළ අතර මහජනතාවටද එන්නත ලබා දිය යුතු බවටයි ජනාධිපතිවරයා පසුකියදා උපදෙස් ලබා දෙනු ලැබුවේ. ඒ අනුව බස්නාහිර පළාතේ පුත්කලින් 57000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් 19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලයන් 27018ක් ගම්පහ දිස්ත්‍රික්කයේ 17622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11710ක් ලෙස එම එන්නත් කරණය සිදු කිරීමට නියමිතයි. එහි ආරම්භක අවස්ථාව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙනු බවයි විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ
මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයස අවුරුදු 40 හා 48 යන වයස්වල පසු වන පුද්ගලින් දෙදෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 456 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. इन वैडिम आसालतीन संख्यावाक वार्ता भी ऐते कोलंबो डिस्ट्रिक्ट किन बना अतर एम संख्याव एक सी हैत्त देका गंपा डिस्ट्रिक्ट किन आसालतीन एक सी हैट अटाक रत्नपुर डिस्ट्रिक्ट किन आसालतीन हैत्त तुनाक वार्ता भी ऐते अतर अनेक आसालतीन तुंसी हातलीस तुंदेना दिवे ने सिसु डिस्ट्रिक्ट वलिन वार्ता भी ऐते बवाई कोविड 19 पैतरीम वेलक्वी में जातिक क्रियान्वित मध्यस्थाने निवेदने कले ए अनुव मिनुवनगोड हा पैलियगोड कोविड पकुरट अदाल समस्त कोविड रोगींगे संख्याव 70603 दक्वा इहल गोस ऐते अतर मेरट समस्त कोविड रोगींगे संख्यावद 77000 सीमाव इक्मवा गोस तिबेनवा हेटन कलाप अध्यापन कार्यालय अटते पालने वन गिनिगत्तेन मध्य महाविद्यालय एकुलस्वन श्रेणी अध्यापने लबन सिसुवेकुट कोविड 19 वैरस असाधने वीति बनवा हेटन कलाप अध्यापन कार्यालय अटते पालने वन भगवंत लाव सेंट मेरीज दमिल महाविद्यालय नववन श्रेणी अध्यापने लबन सिसुवेकुट कोविड आसाधितेकु बवट तहुरु वीति बनवा ඒ අනුව අදාළ සිසුවා සහභාගී වූ බාහිර පන්තියක් වසා තමා එම බාහිර පන්තියට සහභාගී වී සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු සහ එම බාහිර පන්තියේ පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වනිරෝධාන්නේ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් රජයෙන් මේ PCR පරීක්ෂණ සඳහා පමණක් වියදම් කරනවා. මේ එන්නත දුන්නත් මේ සෞඛ්‍ය පොරොදු අපි එලෙසම පිළිපදින්න ඕනේ. අපේ ලෝක සෞඛ්‍ය සංස්ථාවේ කවද්ද කියන්නේ මෙන්න මේක පැන්ඩමික් එක දැන් ඉවරයි කියලා එදා වෙනකන් අපි මේ පොරොදු එලෙසම පිළිපදින්න ඕනේ. මගුරු කෙවස්සා උත්සව මේ වගේ තමයි වැඩිපුරම රෝගීන් පොකුරක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. සියලුම ආයතනතාවකින් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය පොරොදු තමයි දැඩි ලෙස පිළිපදින්න කියලා. පිළිපදින්න නැතුව පොකුරක් හදාගත්තට පස්සේ අපිට දොස් කියන එක කිසිම මේ හමුණු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමු වෙලා තියෙනවා. අපිට තවත් රෝගීන් කීප දෙනෙක් විශේෂයෙන්ම අවිසාවෙල ප්‍රදේශේනොත් වවුනියාවෙනොත් හමු වෙලා තියෙනවා. නිරෝධායන වීමට ලක් නොවුණු සමාජයේ හමුණු රෝගීන් කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන අධ්‍යයනය කරලා ඒ විමර්ශන කරලා ඒ අවශ්‍ය කරන ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග වසංගත රෝග විද්‍යාංශයත් ඒ වගේම ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ඉන්න ඒ නිලධාරීන් ඒ කටයුත්ත දිගටම කරගෙන යනවා ඇති අනිකුත් ප්‍රදේශ වලින් ඒ රෝගීන් හමු වුණොත් ඒ අයත් සම්බන්ධ වෙනොත් ඒ ආකාරයෙන්ම තමයි අපි කටයුතු කරන්නේ මීරිගම තම වර්තා වෙලා නැද්ද මේක මට වර්තා වෙලා නැහැ මීරිගම රෝගීන් නමුත් මීරිගම රෝගීන් ආවත් අපිට ඒකත් අවශ්‍ය කරන්නේ ඒ විදිහටම තමයි ඒ කටයුත්ත කරන්නේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ හරහා මේ පිළිබඳ විමර්ශනයක් කරලා ඒ සඳහා විශේෂයෙන් කටයුතු ක්‍රියාමාර්ග තිබේ නම් ඒක අපි කරගෙන යනවා ගෝලීය කොවිඩ් වෛරසයේ හැමයේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 11 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් එංගලන්තයෙන් හමු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් රාජධානියෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ අධ්‍යයනයකින් පසුවයි. මෙම වෛරස් ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයට සමානකම් දක්වන බවටයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබාගත් සාම්පල පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයින් 38 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. එසේම මෙම නව වෛරස් ප්‍රභේදය එන්නත්වල ඵලදායීතාවය අඩු කිරීමට හේතු වනු ඇති බවටයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ අතර ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 11 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් මරණ 9000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ ගෙවුණු සතිය තුළ වෛරස් ආසාදිතයින් 16%කින් පහත වැටි ඇති බවයි. පසුගිය මැතිවරණ සමයේදී වත්මන් ආණ්ඩුව කොරෝනා මර්ධනය සඳහා යොමු කළ අවධානය මේවන විට අතහැර දමා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මීට කලින් චන්ද්‍රිකාට මේ හිටමු සිවිසේන මහත්තයාට කාලියම්ම උදව් කරාද? හැබැයි මෙයාට කාලියම්ම උදව් කරනවා නෙමෙයි ආණ්ඩුවට. කාලිගේ බලයෙන් කරන්නේ නෙමෙයි ඥානත්ගේ බලයෙන් තියෙන්නේ.
මේ සකල විද බලය තියාගෙන වැඩ කරන්න බෑ කියනවා නම් ඉතින් බෑම තමයි. ජනාධිපතිවරණය නොවැම්බර් මහමැතිවරණය අගෝස්තු ඒ අතර කාලයේදී කොවිඩ් මර්ධනයේදී ආණ්ඩුවක් හැටියට දක්වපු දක්ෂතාවය තමයි ජනතාවගේ විශ්වාසය හේතුන කියලා. ඒක යම් ඇත්තකුත් තියෙනවා. උණක් ඇඟේ අමාරුවක් උගුරේ කැක්කුමක් එහෙම තියෙනවා කියලා නේද? ආවොත් එහෙම අනිවාර්යෙන් PHI එනවා. PCR එකට sample එක ගන්නවා. පැය 24 PCR එක ප්‍රතිඵල එනවා. හදිසියෙම පොසිටිව් වුණොත් මොකද වෙන්නේ? බුද්ධියංශ වහිනවා වෙන්නේ. ඊළ අහනවා කොහෙද ගියේ? කවුද හම්බ වුනේ? ඊට පස්සේ අපිට ඒක TV එකෙත් පෙන්නනවා. ඊට පස්සේ එයත් එක්ක වඩපිළිවෙලක් ඔක්කොම නිරෝධායන මධ්‍යස්ථානට යවනවා. නිරෝධායන මධ්‍යස්ථානයේ කට්ටිය කියලා දවස් 14 පස්සේ එළියට එනකොට මේ මීඩියා ඔක්කොම කියලා මයික් දික් කරාට පස්සේ මොකද කියන්නේ? වගේ අම්මෝනේ හෝටල් එක වගේ හොඳට කන්න දුන්නා අරග මේක කියලා සින්දු දුව ජොලිය හිටියා ඔක්කොම කියලා එනවා. ඒකල එහෙමයි. හැබැයි දැන් මොකද? ඒ ජනාධිපතිමයි. ඒ අගමැතිමයි. ඒ සෞඛ්‍යමැතිමයි. දැන් එහෙම වෙන්නේ නැහැ. මැතිවරණ වලදී ලබා දුන් පොරොන්දු වලට අනුව නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කිරීම වත්මන් රජයේ වගකීම සහ යුතුයකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රාජාංගන ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සත්කාරයේ වැඩසටහනට එක් වෙමේ වර්තමාන රජය අනිවාර්ය කරලා තිබෙනවා ගොවි පවුල්වල වී නිෂ්පාදන කිලෝ දහසක් අනිවාර්යෙන්ම 14%ක තෙතමනය ප්‍රතිශතය ඇතුළු තවත් ප්‍රමිති කරන ගණනාවකට ලක් කරමින් කිලෝ 1000ක් අනිවාර්යෙන්ම රජයට ලබා දිය යුතුයි. එසේ නොකළහොත් පොහොර සහනාධාරය එමත් නැත්නම් නොමිලේ පොහොර ලබා දීම රටේ ගොවි ජනතාවට අහිමි කරන්න මේ රජින්දු කරලා තිබෙනවා. එදා කවදාවත් මැතිවරණ වේදිකාවේ කිව්වේ නැහැ අනිවාර්යෙන්ම වී කිලෝ 1000ක් ලබා දිය යුතුයි. ඒ ලබා දුන්නොත් පමණයි පොහොර සහනාධාරය ලබා දෙන්නේ. කිසිම කෙනෙක් කිව්වේ නැහැ. නමුත් දැන් තමුන්නාන්සේලාට තේරෙනවා ඇති අද 69 ලක්ෂයක් ජනාධිපතිවරණ 68 ලක්ෂයක් මහමැතිවරණේ සම්පූර්ණයෙන්ම මුලා කරලා වර්තමාන රජය මේ කෝවිඩ් 19 නිසා ඊඩණයට අසහනයට පත්වෙච්ච අපේ රටේ ජනතාවගේ කරපිට තවදුරටත් බරපටවන ව්‍යායාමයේ නිරත වෙලා රජයට මම කියන්න කැමතියි කරුණා කරලා මැතිවරණවලදී පොරොන්දු වුණු ආකාරය නොමිලේ පොහොර ටික ලබා දෙන්නට ඔබලා කටයුතු කරන්නටත් ඕන. ඒක ඔබලාගේ වගකීම සහ යුතුයකම. මොනියම් හෝ හේතුවක් මේ කිලෝ 1000 කොන්දේසියම මේ රටේ ගොවි ජනතා නොමිලේ පොහොර ලබා දීම නතර කළහොත් අපි දසලක්ෂ ගණනින් මහපාරට බහැලා මේ රටේ ගොවි ජනතාව සුරකින්න දැවැන්ත ජාතික ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගයේ කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. වත්මන් ආණ්ඩුවේ මූලික අරමුණ මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. මේ ප්‍රධාන කාර්යභාරයක් වන්නේ රජයක් හැටියට අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමයි. දැන් අද අධ්‍යාපනයේ ලොකු දුර්වලතාවයක් තමයි අපි මේ ළමයාගේ සිතට ඇතුළු කරනවා විශාල කරුණු සමුදායක්. එතකොට ඒවා ඔක්කොම මතක තබාගෙන විභාගයේ ඒවා වැමෑරීම තමයි අද හුඟක් දුරට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන් දරුවාගේ පෞරුෂය, නිර්මාණශීලීභාවය, උත්පාදක ශක්තිය කිසිදෙත් වර්ධනය වෙන්නේ නැහැ. අත වශයෙන් මේක අංග සම්පූර්ණ අධ්‍යාපනයක් නෙවෙයි. අපේ ආයතනවල රක්ෂා නැතුව නෙවෙයි. රක්ෂා තියෙනවා. හැබැයි අපි උපාධි දාන කැඳෙවුවාම සම්මුඛ පරීක්ෂණවලට අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපනික සුදුසුකම් ඒ අය තුළ අවශ්‍ය ප්‍රමාණයට නැහැ. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, භාෂා ප්‍රවීණත්වය වෙන මේ පිළිබඳ දැනුමක් අපේ දූ දරුවන්ට ලබා ගත්තොත් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ප්‍රවේශය ලබා ගන්න පුළුවන් වන්නේ අන්න ඒ විදිහට. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සහන ලබා දෙන තුරු ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකොට මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද සුලංගේ අයිතිය බෙදා ගන්න බැරුව තමයි කට්ටිය දැන් ආරවුල පටන් ගන්න තියෙන්නේ. අපි දැක්කා විමල් වීරවංශ මහත්තයා දැන් කියනවා මේක අයිති අපට කියලා. දැන් පොහොට්ටුවේ පෙති එකින් එක ගැලවෙගෙන යන්නේ. විමල් වීරවංශ මහත්තයාට අපිට පේන හැටියට පල නොකිය පලා බෙදෙනවා. අපිට අද ඇත්ත වශයෙන්ම මේවා කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවේ මැති අමතිවරුන්ගෙන් ඕගොල්ලොන්ගේ රණ්ඩුව පැත්තක තියන්න. ඕගොල්ලොන්ගේ රණ්ඩුවෙන් ජනතාවට ඇති පළක් ප්‍රයෝජනයක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ අයට අර සෞභාග්‍ය දැක්මද මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දීපු පොරොන්දු ටික ඉෂ්ට කරනකන් ජනතාව බලාගෙන. මේ පැත්තෙන් පොහොට්ටුව ඇඹරිලා කරකැවිලා යනකොට
දැන් ඉන්දියාව මේ ආණ්ඩුව සම්මත කරපු 20 වෙනි සංශෝධනයේ පිහිටෙන් මලගේ එන්න පටන් අරගෙන තියෙන දැන් මලක් ඉස්සරහට දාලා තියෙනවා ಭಾರತೀಯ ජනතා පක්ෂය මෝදි මහත්තයා අර අඳින්නේ ලංකාවේ ඉන්දීය ಭಾರತ ජනතා පක්ෂය දේශපාලන ව්‍යාපාරයට එකතු කරන්නේ ඉතින් එහෙමනම් පොහොට්ටුව වෙනුවට අපට ඉස්සරහදි මලක් බලා ගන්න පුළුවන් ලංකාවේ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ වගේ විශාල පක්ෂ කන්දරාවක් තියෙන රටකට තවත් අර අලියස්සේ හරක් කියලා අපේ කතාවක් තියෙනවා. ඒ වගේ අලියස්සේ හරක් වගේ අය ಭಾರತೀಯ පක්ෂය ඇවිල්ලා හැම දෙයක් කරා කියලා මම නම් හිතන්නේ නැහැ. මේකත් මේ බොරු ප්‍රචාරයක් කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. කැලින්ම පක්ෂයක් හදන්න බෑ. තව රටකට ඇවිල්ලා තව පක්ෂ රටක අපේ රටේ මැතිවරණ දැන් කොමිෂම තියෙනවානේ. කොමිෂම මේ පක්ෂය බාර ගන්නත් තෝරන්නේ. ඒ නිසා මේක නිකන් බීතිකාවක් විදිහට තරයි. දැන් ලෝක බලවතුන්ගේ බල අරගලයක න්‍යාය පත්‍රයට අපේ රට දැන් ඇතුල් කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන අර වෘත්ති සමිති ගෙන්නපු වෙලාවේ වරාය අරගෙන යනකොට හම්බන්තොට අරගොල්ලෝ චීනයට දීපු නිසා ඉන්දියාව කියනවා අපිට කොළඹ දෙන්න කියලා. ඉතින් මොකද කරන්නේ ඔයගොල්ලෝ මේකට තේරුම් ගන්නලු. මේ තේරණ එක තමයි අපිට තියෙන අප්සෙට් එක. ශ්‍රී ලංකාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ කාර්යාලය පිහිටවනවා කියන්නේ ඉන්දීය දේශපාලනයට ශ්‍රී ලංකාව රිජුලේෂන් සම්බන්ධ කර ගැනීම ඉන්දීය දේශපාලන අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකාව රිජුලේෂන් යොදා ගැනීමට ගොදුරු කර ගැනීමට ගන්න ප්‍රයත්නයක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා වහාම ශ්‍රී ලංකා රජයේ මෙවන් ආක්‍රමණයකට කිසිසේත් ඉඩ තබන්න එපා. ඉන්දියාව ලංකාවත් එක්ක එකට යටත් විදිතවාදයෙන් මිදෙන්න සටන් කරපු රටක්. ඉන්දියාවේ ඇතම් මැතිවරු අද කතා කරන විදිහට නව යටත් විදිතවාදී සංකල්ප මත ශ්‍රී ලංකාව යටතට ගැනීමට සැලසුම් තිබෙනවා දැයි සැක ඇති වෙනවා. දීර්ඝ කාලයක් අපේ වැඩිමහල් සහෝදරය හැටියට සලකපු ಭಾರತೀಯ ආභාෂය ලැබපු ශ්‍රී ලංකීය අනන්‍යතාවයේ අභිමානය ආරක්ෂා කරපු අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. අපේ රටේ නීතිය ගත්තමත් අපි හිතනවා වෙන රටක පක්ෂයකට අපේ රටේ ශාඛා පිටවන්න එහෙම නීතිමය තත්ත්වයක් නැහැ. එහෙම මැතිවරණ ඉදිරිපත් වෙන පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි මේකෙන් දකින්නේ අපේ රටේ ආණ්ඩු අනුගමනය කරන මේ යටත් වෙච්ච දීන වෙච්ච ප්‍රතිපත්තිය නිසා වෙන රටවල පක්ෂ නායකයෝ ආණ්ඩු අපේ රටට බලපෑම් කරන්න පටන් අරන් තියෙනවා. ඒ බලපෑම් කිරීමේ එක අවස්ථාවක් ලෙස තමයි මේක අපි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇත්ත ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්, නැති එකක් වෙන්න පුළුවන්, මේක කෙරෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. නමුත් මේකෙන් පේන දේ තමයි මේ ඉන්දියාව, චීනය වගේ රටවල මේ තරඟය විසින් අපේ රටවල සල් බලපෑමක් කරමින් තියෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි ස්ථිර නිවාස නොමැති අඩු ආදායම් ලාභී පවුල් 7ක් සඳහා නව නිවාස ඉදිකර ගැනීම සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බෝගහා කුඹුර උපකාර්යාලයේදී සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ආසනයේ කැඳවුම්කරු ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවිල හපුතලේ මාර්ගයේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේ අසලදී ඊයේ සවස ලොරි රථයක් අනතුරටපත් වී තිබෙනවා. අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කලුතර දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ කිරීම සඳහා මෙතෙක් අඩුපාඩුවක් පැවති PCR යන්ත්‍ර දෙකක් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ලබා දී තිබෙනවා. ඒ හොරණ පෞද්ගලික ආයතනයක සහ හොරණ සුවසරණ සෞඛ්‍ය අරමුදලේ මූල්‍යමය දායකත්වයේ යටතේ. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කල්මුණේ සිට මඩකලපුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් මඩකලපුව කාර්මික විද්‍යාලයේ අසලදී තවත් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදු ව ඇත්තේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යාහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.